प्रधान मतक अभी इनकाम आकार उदाहरण गवर्नमेंट इन्वेस्टमेंट
ඉන්වෙස්ට්මන්ට් ලැබෙන්නේ කීයද කියලා පළවෙනිහටම හදන්න ඕනේ එක තනි කෙලි. කියන්නේ වෙන වෙනම හදන්න. හරි. ඊට පස්සේ දැන් අපි මේක කොටස් තුනකට බෙදා ගන්න අපේ ගණනය කිරීමේ පහසුව. මෙහෙම තීරු තුනක්. මේ පැත්තේ අපි විස්තරය වගේ ලියනවා. ඒ කියන්නේ දැන් මෙයාට සැලරි ලැබෙනවා නම් සැලරි එක කියලා මෙතන ලියනවා. ඊට මේ පැත්තේ මාස ගාණ මේ පැත්තේ amount එක මේ පැත්තේ total ගාණ එක ගණන් හදනකොට තේරෙන මේකෙත් ඒ විදිහටම බෙදන් යනවා. ඊළඟට ඇක්ටිවිටි එක යන්නේ නෑ නෑ මම තේරෙන්නේ කිව්වේ මොකද්ද වෙන්නේ කියලා. අනේ නෑ අයි මන් දෙමණේ නේද मेतन मस नाम अरे अभी ना दें अभी ये गाने ना कराया मेरे को तो मैं एक टाइम में करता हूँ
හරි පළවෙනි එක තමයි මෙයාට සැලරි ලැබිලා තියෙනවා 270ක් 270ක් සැලරි ලැබිලා තියෙනවා මාසෙකේ මාසෙකටද ලැබිලා තියෙන්නේ අවුරුද්දකටද ලැබිලා තියෙන්නේ කියලා ඔයාලා ගානනුව තීරණය කරන්න මේක දැන් per month කියලා දිනනවා මාසෙකට ලැබිලා තියෙන්නේ එතකොට මේ පැත්තේ මාස කීයක් තියෙනවද 9 ආයතන මේක ගුණ වෙන්නේ 9 මේ පැත්තේ ගුණ කරනවා 270 यदि कौन सा ना मेंटेन टोटल लेके दान ओ मेंटेन सैलरी किया दान इन्हें बस एक ही दिन वाले यात्रा था डीडीए पीपीएफ क्यों हुआ किया ये वापिस गलत बनने में क्या ये वाले सैलरी निकाम में दिला देना केरी केरी आराम देना एक आवला नया नहीं सैलरी एक दागा ना बोलवा अरे देवनी एक ना माय मेरे को मात्र का दिया गाना उन्हें मैंने मैं एलेवेंसेस दिखे एक यानी देंगे अपने में एंटरटेनमेंट एलेवेंसेस सारी ऐसा कहीं के एलेवेंसेस सारी दीला दीना होना अपने मेरे को वैध रात देना खाना पीना ये तो हमारा नॉन कैश बेनिफिट के आते हाउसिंग ने कटा अपने වැදගත් වෙනවා හවුස් ඉන් එකේ බෙනිෆිට් එක හොයද්දි මේ එලවන්සස් ටික එක මතක තියාගන්න. මමගේ එතෙන්ද ගැළපිල්ලෙද්දි කියලා දෙන්න. එතකොට දැන් එන්ටර්ටේන්මන්ට් එලවන්ස් එක දීලා තියෙන්නේ මාසෙක මාසෙට 50,000. ඒතර මෙතන අමවුන්ට් එක 50,000යි මාස 9යි. මෙතන මාස 3යි. අමවුන්ට් එක 50,000යි. එක ලක්ෂ 50,000. කොහොමද ආනේ යන්නේ? මෙතන පෙන්වන්න ඕනේ එලවන්සස් කියලා ලියලා ඔයා 2.40 බෙදීම 12 ගුණ කිරීම 9 කියන. එතකොට තමයි ආල දැන්නේ මාසෙකට 20ක් ගත්ත එක. ඔයක පෙන්වන්න ඕනේ. නෑ නෑ මෙතනම හදන තැන. මේ හදන තැනම පෙන්වන්න ඕනේ මේ පොඩි පාගේ ගැල පිළි. अरे मैं एक अलग ही देखा हुआ ने ये सेफ ने ये वाले तुम में ये कर दिया ना अरे दम में अभी आता नहीं वही कर දැන් සාමාන්‍ය කියන්නේ අහගන්න ඕනේ මේක විභාග කරන්න බැරි. දැන් vehicle benefit එක 3 වෙනිගල බෙද. ඒකේ කියනවා 2000 cc cap එකක් අතුල දීලා තියෙනවා. එතකොට මේක cash benefit එකද non cash benefit එකද? Non cash benefit එක. අන්න non cash benefit නම් තමයි අපිට ওই වකු අනම්මනම් rated ඔක්කොම ඕන වෙන්නේ. Cash benefit නම් අදාළ මාසෙ ගන්න දෙනවා. දැන් අපි හොයාගන්න ඕනේ මාසෙකට කීයක් මෙයාට දෙනවද company. ඒක තමයි දැන් මේ හොයන්නේ. එතකොට මේ vehicle benefit එක යටතේ තියලා දෙනකොට අපි කරුණු තුනක් ගැන සලකා බලමු. කරුණු තුනක් ගැන. පළවෙනි එක බලන්න ඕනේ එයාගේ engine capacity එක 1800 වඩා වැඩිද අඩුයිද කියලා. හරිද? මේක මත තමයි
ඉතුරු දෙක තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේකේ මාසයකට ලක්ෂයක් ගන්නවද 50000ක් ගන්නවද මම තීරණය වෙන්නේ මේ එන්ජින් කැපැසිටි එක මත. ඊට පස්සේ බලන්න ඕනේ තෙල් ගහන්න දෙනවද කියලා මා කියන්නේ අන්ලිමිටඩ්. ඕල් අන්ලිමිටඩ් දෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඩ්‍රයිවර් කෙනෙක් දෙනවද කියලා බලන්න. හරිද? දැන් මේ හොඳට මන්දද තියා ගන්න ඕන මම කියවා මුලින්ම පටන් ගන්නකොට මේක 2022ටයි 2023ටයි වෙනම විදිහ දෙකක් තමයි හදන්න තියෙන්නේ. 2022කට හදනකොට එන්නේ මාසයකට වෙන ගාණ 2023ට හදනකොට මාසයකට එන්නේ වෙන ගාණ. හරිද? හරි. ඊපස්සේ දැන් මම යනවා vehicle benefit area table එක. මේ table එකෙන් තමයි අපි ගන්නෙ මාසයකට කීයක් මෙයාට ආයතනය විසින් දෙනවද. පළවෙනි එක තමයි आयतन दीना वाहन हमारे बस देवनी कंडीशन तेल ने तेल ගාණ කියලා තියෙනවනේ එක්ක අන්ලිමිටඩ් දෙනවා කියලා නැත්තම් මෙයාට මාසිකව තෙල් වලට වියදමක් දෙනවා කියලා. මාසිකව තෙල් වලට වියදමක් දෙනවා කිව්වොත් අපි ඒක මෙතන දෙකක් කරනවා. අන්ලිමිටඩ් දෙනවා කියලා කිව්වොත් රුපියල් 30000ක් ගන්නවා. පැහැදිලිද? වාහනයට දෙන්නේ කීයද? 35000යි. තෙල් වලට 10000යි. හරිද? දෙවෙනි එක තමයි මේ 1800ට වඩා අඩු කිලෝවෝල්ට් විතර වඩා දැන් මෙතනද මේ දැන් නිකන් උදාහරණයක් ඇරෙයිද ආයතනයේ සපයලා තියෙන 1800 cc වාහනයක් කියලා. එතකොට දැන් මේක යන්නේ කොහොමද? මේ උඩ කැටගරි එකටද යට කැටගරි එකටද? උඩ මේක යන්නේ 1800 හෝ ඊට වඩා වැඩි. මේක ගන්න 1800ට වඩා අඩු. හරි මම මේකේ පටන් ගන්නවා ඉස්සෙල්ලාම ඩ්‍රයිවර්. ඒක ඩ්‍රයිවර් 1800 cc වාහනයකට වඩා මේ කියන්නේ කැපැසිටි කරා වැඩි එකක් කෙලෙව්වත් අඩු එකක් කෙලෙව්වත් ඌ වාහනයක් කෙලවනවා. ඒකට මුගේ ගාන සමානයි. මේ 10000යි. දෙවෙනි එක තමයි වාහනෙට. වාහනෙට එන්ජින් කැපැසිටි එක 1800 වඩා අඩුයි නම් වාහනයට හම් වෙන්නේ 20000. හරිද? තෙල්වලට හම් වෙන්නේ 20000. පැහැදිලිද? අවුලනේ. හරි දැන් මම අහනවා කිලෝ මොකද කිලෝ වට් 20 වඩා වැඩි වාහනයක් සපයලා තියෙනවා නම් මාසෙට මෙයාට කීයක් හම් වෙනවද? අතලිස් පන්දායි 30000යි 10000යි කියන තුනම එනවා. එතකොට මට මාසෙට කීයක් හම් වෙනවද? 35000ක් හම් වෙනවා. 30000ක් හම් වෙනවා. 10000ක් හම් වෙනවා. මාසෙට කීයක් හම් වෙනවද? 75000. මාසෙට 75000ක් හම් වෙනවා.
ඒ වගේ මාස කීයකට දැන් අපි ගන්න මේක 2023 පැත්තටද 2022 පැත්තටද 22 පැත්තට එතන මා 22 පැත්තේ මාස කීයක් තියෙනවද 9ක් තියෙනවද 75,000 9න් ගුණ කරලා අදාළ ගාන දාන්න දැන් උදාහරණයක් හැටියට 1500 cc එකක් සපයලා තිනවන මේ කන්ඩිෂන් 3 යටතේ කීයක් ගන්නවද 20,000 20,000 10,000 50,000 මේ ගාන මතකම නැත්තම් දැන් බැරි වෙලාවත් ගාන ඇති සමාද කරගන්නම දෙයක් නැත්තම් 75,000 ගුණ කිරීම 9 මේ ටේබල් එක පාඩම් කරගන්න බැරිම වුණොත් 75,000 50,000 පාඩම් කරගෙන 75,000 ගුණ කිරීම 9 කියලා දැම්මා cc වැය ගාන වැඩි නේද 75,000 ගුණ මේ 50,000 ගුණ කිරීම 9 කියලා දැම්මා cc ගාන අඩුයි මේ ටේබල් එක මතක තියාගෙන යන්න හරිද හරි එතකොට අපි මේ ගත්තේ කොයි පැත්තටද 22 පැත්ත දැන් අපිට තව මාස 3කට 23ට හොයන්න තියෙනවා ඒකයි මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් ගාන රේට් වෙනස් වුනහම අමාරු කියන්නේ අයන මම මකන්නද ලියා ගන්න ඕනේ මේ තේරෙන්නේ නැති දෙනක් තියෙනවා प्रधान वाहन बना
හරි දෙවෙනි මට කියන්න vehicle allowances කියලා තියෙනවා ඒක මොන benefit එකක්ද මේ ඒක කොහොමද බෙදෙන්නේ කියලා කියන්නත් ඒක non cash benefit එක හරි වුණා බලන්න ඊළඟ යරපිල්ල ඒ බලා යමන් vehicle allowances මොකද්ද මම දැන් මේ ඈ ඇයිද ඒක මම දානෙද කියලා දුන්නේ 75000 ගුණ කිරීම නමය ආ ඔව් ඒ මාසෙට ගාණ හොයාගත්තනේ අර අපි ඉස්සරලා ගැලපිල්ලේ ඒ මාසෙට දීපු අපි හොයාගත්තේ මාසෙට ඒ මාසෙ ගුණ කරන්න ඕනේ මේ පැත්තේ 9 එහෙම දැම්මද දැම්මනේ නේ ඔබ විතරයි තා හරිද එහෙනම් ඊළඟ එක මොකද තියෙන්නේ vehicle allowances ඒකේ නම් ගෑස් බෙනිෆිට් එකද ගෑස් බෙනිෆිට් එකද ගෑස් බෙනිෆිට් එක. එතකොට අපිට ඒක කරන්න මහලකු දෙයක් නැහැ. ඒක ඊට පස්සේ කරන්න ඕනේ මාසෙකට දීලා තියෙන මුළු අවුරුද්දටම දීලා තියෙන්නේ. මේක දීලා තියෙන්නේ මාසෙකට. එතකොට මේ පැත්තේ මාස 9ක් තියෙනවා. ඒ අදාළ ගාණ ගුණ කරලා 9 මෙතනට දානවා. මේ පැත්තේ මාස 3ක් තියෙනවා. ඒ අදාළ ගාණ ගුණ කරලා මෙතනට දානවා. මෙතනට මට කියන්නේ මුලින්ම බෝනස් කියන එක ටැක්ස් වෙනවද නැද්ද? වෙනවා. ඈ? හරි. බෝනස් කියන එක ටැක්ස් වෙනවා. අර පෙන්ෂනුයි බෝනස්ුයි පටලා ගන්න එපා. ඒක පෙන්ෂන් කියන්නේ රජයෙන් දෙන දෙයක්. බෝනස් කියන්නේ ආයතනය විසින් දෙන දෙයක්. ඒ හින්දා බෝනස් කියන එක ටැක්ස් වෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ බෝනස් එක වෙන් කරලා දෙන අවුරුද්දද අපිට වැදගත්? මේ බෝනස් එක අපිට ලැබිලා තියෙන අවුරුද්දට වැදගත්. දැන් බලන්න ඔය බෝනස් එක වෙන් කරලා දෙන්නේ කොයි අවුරුද්දද අපිට ලැබිලා දෙන්නේ කොයි අවුරුද්දද බෝනස් දෙන්නේ කොහොමද ටැක්ස් වෙනවා අද ආයතන වලින් දෙන්නේ බෝනස් දෙන්නේ හරිද මේ අදට බලන්න මොන අවුරුද්දද අපිට බෝනස් එක ලැබිලා තියෙන්නේ 22 23 ලැබිලා තියෙන්නේ බෝනස් එක ලැබිලා දෙන දවස කවද්ද අතරයි තව කවද්ද මොන අවුරුද්ද 22 හරි 22 4යි 5 එතකොට බලන්න ඕනේ අපේ ටැක්ස් පීරියඩ් එක ඇතුළත මේක ලැබිලා තියෙන්නේ දැන් මේ අපිට බෝනස් එක ඉෂුව කරපු අවුරුද්ද වැඩකුත් නැහැ ලැබිච්ච දිනේ වැඩකුත් නැහැ හැබැයි මේ ලැබිච්ච දිනේ අපේ ටැක්ස් පීරියඩ් එක ඇතුළේ ලැබෙනවා නම් අන්න අපිට වැදගත් එතකොට ඒක ටැක්ස් වෙනවා හරිද දැන් උදාහරණයක් හරියට දැන් මේක ලැබිලා තියෙන 4යි 5නේ දැන් කිව්වොත් 2023 3:30 මේ 4යි 5 වෙනද ලැබුණා කිව්වොත් අපි ඒක ටැක්ස් කරනවද නැද්ද ටැක්ස් කරන්නේ එතකොට දැන් ඊට පස්සේ බලන්න ඕනේ මේක දාන්නේ මේ පැත්තටද මේ පැත්තටද කියලා මේ පැත්තටද මේක බලන්නේ අපිට ලැබිච්ච දිනේ යන දැන් 2022 ලැබිලා තියෙනවා නම් අපි ඒක ටැක්ස් කරනවද 2022 ඒක 2023 ලැබිලා තියෙනවා නම් අපි ඒක ටැක්ස් කරන්න ඕන 23ට අවුරුදු දෙකේම ලැබිලා තියෙනවා නම් දෙපැත්තට වෙන වෙනම දාන්න. පැහැදිලිද? ගැඹුරන්නේ. අපි ඉස්කිප් කරන වැඩි නෑනේ. පරක්කුණේ නැගෙන්නේ නැත්නම් ඊළඟ කරගන්න.
මේ හැම එකේම අපි දාන බෝනස් නම් බෝනස් එතකොට සැලරි නම් සැලරි කියලා ඒවා දාන්න ඕන ඔය ඩිස්ක්‍රිප්ෂන් එක යටදී නැත්ත හොයාගන්න බෑ හරි හරි ඊට පස්සේ දැන් මේක ලැබිලා තියෙන කීයක්ද ලක්ෂ 5ක්නේ ඒකේ අපිට මාස ගාණ ඕනේ නැහැ ලැබිච්ච දිනේ විතරයි බලන්න ඕනේ දිනේ බලලා ටෝටල් එකට තමයි දාන්න බෙදන්න ඕනේ මේ අවුරුද්දේ ලැබිලා තියෙන්නේ ඊට පස්සේ මේ පැත්තේ ලක්ෂය 6ද ආයෙන ඒක ලක්ෂ 6 කියලා දානවා මේ අයි එහා පැත්තේ ආයෙන ඒක දාන්න මේ ඊට පස්සේ තමයි වැඩගත්ම ගැලපිල්ලකට යන්නේ මම හවුස් එකක් කම්පැනි එකකින් දීලා තියෙනවා නම් අපිට ඒක කෑෂ් බෙනිෆිට් එකක්ද නන් කෑෂ් බෙනිෆිට් එකක්ද නැත්නම් මේ දෙකේ එකටවත් අදාළ වෙන්නේ නැහැ හවුස් එකක් දීලා දිනවනවා නන් කෑෂ් බෙනිෆිට් එක හරි එතකොට අපි මොකද්ද කරන්න ඕනේ සරලවම වගුවක් ගහ ගන්න ඕන නැහැ මේ වගේ මාසයකට කීයක් අපි දාන්න ඕනද කියලා හොයාගන්න වගුවක් ගහ ගන්න දැන් මේ වගුව ගහන්න තමයි හරි මම ඔයාලට කිව්වා නේද අපිට ලැබෙන එලවන්සස් වැඩගත් වෙන වෙලාවක් තියෙනවා කියන්නේ. හරි. ඒ එලවන්සස් වැඩගත් වෙන්නේ මෙන්න මේ හවුසින් බෙනිෆිට් එක වල. හරි. මේ හොඳට අහගන්න. හවුසින් බෙනිෆිට් එක හොයනකොට 2022 උනේ මේ දිනේ හොඳට මතක තියාගන්න 2022 टेबल देखा साधक देखतीलरी सलकावनी अब सलकावृद्ध එලවන්සස් කීයක් ලැබුණා 50 අයකට ලැබුණද නැද්ද එලවන්සස් එක ලැබුණා කීයක් දාන්න මිද මෙතන දාන්න කීයද කන් ඈ අන්න හරි මතක තියාගන්න ඕනේ මේ සැලරි එක ගන්න මාසෙකටනේ දැන් මේ මෙහිගල් එලවන්සස් එකක් ගත්තේ මාසෙක එතකොට අපි මේ මෙන්න මේ අනිත් එලවන්සස් දීලා දිනන ඔක්කොම ගන්න මාසෙ 20000 ටෝටල් එක කීයද එතකොට 340ද හරි හරි දැන් අපි මොකක්ද අර වචනේ රුපියල් අන්න දෙකියන්ට හරි එතකොට අපි මේක එකතු කරලා
සැලරි එකයි ඒකට දාලා 1160 එකයි එකතු කරලා මාසෙට කීයක් හම් වෙනවද කියලා මෙයාට බැලුවා 2022 මම මේ නිතරම 2022 කියලා කියන්නේ 2023 ගියත් ඒක වෙනස් වෙන හින්දා හරි එතකොට ලැබෙනවා මෙයාට 340ක් මෙන්න මේ 340 න් 12.5 හෝ 12.5 හෝ 40,000ට වඩා අඩු වගයක් තියෙනවා නම් දැන්ද 340 12.5 ගුණ කරාම් කිය 42.5 එතකොට 42.5 40,000යි 40,000යි දෙකේ මොන වගේද අඩු 40,000 හරි මේකනේ අඩු එතකොට මේක ගන්නෙ housing benefit එක යටතේ අපේ gedara rated area එක පිටලා දෙනවා නම් විතරයි. ඒ කියන්නේ වරි පණම් ගෙවන. දැන් උදාහරණයක් හිතන්න ගත්තොත් කොළඹ කියලා තිබ්බොත් අන්න ගන්න. එතකොට මේ ගන්නේ අපි 40,000. හැබැයි 40,000 හොයාගන්නේ නිකන් නෙමෙයි. මෙන්න මේ salary එකට 11 ටික එකතු කරලා ඒක 12.5 න් ගුණ කරාට පස්සේ එන උත්තරේ 40,000 අතර අඩු වගේ තමයි අපි ගන්නෙ. හැබැයි මේක මතක තියාගන්න මේක තියෙනවනේ rated area එක. එතකොට අපි ඊට පස්සේ යනවා දැන් rated area හෙව්වනේ. ඊවසේ unrated area. ඒ කියන්නේ වරි පණම් ගෙවන්නේ නැතුව අපේ වැස්සේ. මේක මං හරි එතකොට අපි මේක සලකා බලන්නේ මොනවා ආපහු කියලා දෙනවා මේ ආපහු කියලා දෙනවා තේරුම් නැති කට්ටියට හරි අපි මේ gross reimbursement කියන්නේ ගන්නෙ හරි ඒක ගන්නෙ salary එකට එකතු කරන්න ඕනේ 11,222 ට අදාළ හරි 1160 එක එකතු කරලා ඉවර වෙලා මේක ගත්තට පස්සේ ඒකෙන් 12.5 හෝ 40,000ට වඩා අගයන් දෙකෙන් අඩු වගේ තමයි අපි rated area එක අපේ ගේ පිළිලා තිනවනම් මාසික ආදායම කියලා ගන්න. එයාට ලැබෙන benefit එක කියලා ගන්න. මෙතන 340 නේ අපි. හැබැයි ඊට පස්සේ දැන් මම තව මතක තියා ගන්න ඕනේ. මේ ලැබෙන සැලරි එකයි 1160 එකයි එකතු කරාට පස්සේ ලැබෙන ආගය 1,02,000ට වඩා වැඩි වෙන්න ඕන. 1,02,000ට වඩා වැඩිද 1,02,000ට වඩා අඩුයිද? එතකොට මේ රීඉම්බර්ස්මන්ට් කියන එක බෙදෙන්නේ කොහමද? සැලරි එක හොයාගත්තා මෙන්න. ඒක 1,02,000ට වඩා වැඩි නම් උඩ කෑල්ලේ 1,02,000ට වඩා අඩුයි නම් පල්ලේ. ආයෙවා කියලා දීලා නැහැ. උඩ කෑල්ලෙත් එකක් කියලා දුන්නා. ඒක මතකද? දැන් එතකොට සාමාන්‍යයෙන්ම මේක දැන් හයි ලෙවල් එකේ ඉන්න එම්ප්ලොයිස් ලාගේ ඊවනේ මේක ඉන්කම් ඇත්තේ අපිට ටැක්ස් කරන්න පුළුවන්. ඒක අපේ තාත්තලාට ලැබෙන එක කරන්න බෑ. එතකොට මෙයාලාගේ ලැබෙන මෙන්න මේ සැලරිය කොහොම හරි මේ 1,02,000ට වඩා වැඩි වෙනවා. සාමාන්‍ය හැම ගානකම වගේ ඒක වැඩි වෙනවා. එතකොට මේ පල්හැ ගැන හිතන්න ඕනේ එක
ගානනුව වෙනස් වෙනවානේ සාමාන්‍යයෙන් නම් මේ උඩ කොටස ඒවයි තමයි තුනෙන් එකක් එන්නේ හරිද අර ගානනුව විදිහ එක වෙනස් වෙන එක බලලා දැන් දැන් ඉදර අපි රේඩඩ් ඒරියා එක හැදුවා ඒක තේරුණාද රේඩඩ් ඒරියා උලන්නේ ඊට පස්සේ දැන් යනවා අන්රේඩඩ් ඒරියා එතකොට ඒක අඩු වෙන විදිහක් තියෙනවා ඒක මතක තියාගන්න මේ 12.5න් අඩු වෙනවා 2.5 එතකොට රේඩඩ් මේ අන්රේඩඩ් ඒරියා එකේ ප්‍රසෙන්ටේජ් එක කීයද 10 ආ 10 හෝ මේකෙන් අඩු වෙනවා 10 30 යනවා කියන්නේ දෙකෙන් අඩු වගේ හැමදෙස්සෙම මේක ගන්නේ අඩු වගේ හොනේ අඩු වගේ ඊට පස්සේ දෙනවා ස්ටේට් බංගලෝ මේක දැන් දෙන්නේ නුවර පැත්තේ වගේ හරිද එතකොට මේක ගන්නකොට දැන් කියන්න මට මෙතනට කියලා දෙන්න ඕන කියලා අතයි දැෂම පහයි ඕ මෙතන කියෙන්නු ඒ විදිහට මතක තියාගන්න මේක පැහැදිලිද අවුල නැද්ද හරි දැන් අපි යන්නේ මේ ගොස් ප්‍රී මුස්මන් කියන එක ලක්ෂ දෙකකට වඩා අඩුයි නම් කොහොමද රේටඩ් ඒරියා එකකට මේව වෙන්නේ අන්රේටඩ් ඒරියා එකකට කොහොමද වෙන්නේ මේකට කොහොමද වෙන්නේ කියලා හරි ලක්ෂ දෙකකට වඩා අඩුයි නම් මේ රේටඩ් ඔක්කොම එහෙමම රේටඩ් වෙනස් වෙන්නේ නැහැ හැබැයි වෙනස් වෙන්නේ මේ 40000 30000 20000 ඔන්න රේටඩ් ටික මම එහෙමම දාන්න යනවා අයා අමතක වෙයිද මේක අපිට මොනවත් මතක දෙයක් නෑ රේඩඩ් වෙනස් වෙන්නේ නෑ රේඩඩ් වෙනස් වෙන්නේ නෑ වෙනස් වෙන්නේ මෙන්න මේ ලැබෙන amount එක කෙලින් අත් මේ වෙනවනම් 0.25 2.5 අඩු වෙනවා මේ පැත්තෙත් ඒ විදිහමයි ඒක යටට අඩු වෙනවනම් 20.10යි ඒ කියන්නේ මේ උඩ තියෙන amount එකෙන් හරියටම භාගය එතකොට ඒක ඔක්කොම සලකා බලන්නේ අපිට ලැබෙන ග්‍රොස් රීඉම්බර්ස්මන්ට් කියන එක මත. පැහැදිලිද? ඒකේ මොකක් හරි තේරෙන්නේ නැති දැනක් තියනවාද? අවුලන්න. හරි එහෙනම් මට කියලා ඔය ගාන හැටියට හදලා බලන්න. මම ෆර්නිචර් කියලා දෙන්නම්. තව මේකේ තව ගැලලා තිනවා. කලබල වෙන්න එපා. මේකේ දැන් මට කියන්න හවුසින් බෙනිෆිට් එක කීයක් මෙයාලට ලැබෙනවද? ගාන හැටියට හදලා දෙන්න. අපි
මාස 9ක් හරි. තව මාස 3ක් තියෙනවනේ. ඒ මාස 3ට අපිට 40,000 කියලා අරන් දාන්න පුළුවන්ද? බැ. ඒ දාන්න බැරි මේක රේ ටැක්ස් වෙනස් වෙච්ච හින්දා අපි මේක හදන්න ඕනේ ආකාර දෙකකට. දැන් 2022 පැත්ත හරි. හරිද? දැන් අපි හවුසින් එක හොයාගන්න. තව ඔබ කියලා දෙනවා නේද? ෆර්නිචර් දෙනවා. ෆර්නිචර් දෙනවා නම් මේ මම මේක වහන්න දවුලන්න. මට කියන්නකෝ ෆර්නිචර් දෙනවා නම් unrated rated state bungalow කියන තුනටම ෆර්නිචර් ඕනද නැද්ද? මේ තුනම දුන්නත් ගේට කොහොමද ෆර්නිචර් දිනවන්නේ? එතකොට මේකේ මෙන්න මේ rated unrated ඒව අදාළ නැහැ. මෙන්න මේ box reinforcement කියන එකෙන් 2.5ක් හෝ 5000ක් කියන අගයන් දෙකෙන් අඩු වගේ තමයි ෆර්නිචර් වලට අපි ගන්න. පැහැදිලිද? එතකොට මේකේ මේ rated 3ක් අපිට කියලා දෙනවනේ rated 3ක් unrated 3ක් state bungalow 3ක් අපි මේ ෆර්නිචර් හොයන ගාන වෙනස් වෙනවද? ඒ කියන්නේ ෆර්නිචර් rated නම් 10000ක් හම් වෙන්න ඕන unrated නම් 20000 ඒව නැහැනේ. එතකොට ඒ තුනටම ෆර්නිචර් වලට හම් වෙන්න ඕන එක ගාන. එතකොට ෆර්නිචර් වලට කීයක් හම් වෙනවද? මේකේ අවුල් තැනක් තියෙනවා. තේරෙන්නේ නැති දැනම් මේ වගුවේ කොහොමද ගන්න කියලා. ඔව් මේක මේ හැබැයි මටද තියාගන්න ඕනේ 2022 මේ මුදේ 2023 ට යද්දි මේ පැත්තේ තියෙන වචනේ වෙනස් වෙනවා. හරිද? මේ 2022 දර මතක තියාගන්න 2022 තමයි මේ රීඉම්බුස්මන්ට් කියන එක ගන්න. මම එහා පැත්තේ 2023 යද්දි ඒක කියලා දෙන්නේ ඒකට ගන්න මොකක්ද? මේ පැත්තේ අවුලක් තියෙනවද කාට හරි? ගාණි කියලා නැත්තම් මේ අහගන්න ඕනේ. මම විභාගට එනවා. වා. සෑදක ආ සිරාඩ. දැන් ගාණි කියලා නැත්තම් රේටඩ්ද අන්රේටඩ්ද ස්ටේට් බංගලෝද කියලා අපි කොහොමද හොයාගන්නේ මේක? කොහොමද හොයාගන්නේ? ඉතින් හොයාගන්නේ රේටඩ් නම් සාමාන්‍යයෙන් කොළඹ පැත්තේ කියන්නේ. හරිද? ස්ටේට් බංගලෝ නම් කෙලින්ම කියන ස්ටේට් බංගලෝ කියලා. අන්රේටඩ් නම් ඉතින් අපි වැද මතක් කරගන්න. හරි. එතකොට එහෙම තමයි මේක හොයාගන්නේ. දැන් මේකේ අපහැදිලි දෙනක් තියෙනවද කොතන හරි තේරෙන්නේ නැති දෙනක් කාට හරි? ඒ ලක්ෂ පහ කියලා දෙන මට හිතෙන විදිහට රේටඩ් ඒරියා එක කියලා අඟවන්න. ඒ සර් දෙදා ගණ හැදුවේ නැහැ මේකේ මොකද? දරුවට කරන්නේ නැහැ නේ. හරි. उत्तरे लक्ष दिखा 12.5ක් හෝ 40,000 කියන අගයන් දෙකෙන් අඩු වගේ unrated නම් 10ක් හෝ 30,000 කියන අගයන් දෙකෙන් අඩු වගේ state bungalow නම් 7.5ක් හෝ 20,000 කියන අඩු වගේ ¿Qué es lo que
අපි 2022 හේව මොකක් පදනම් කරගන්නද? ග්‍රෝස් ජෙනරේෂන්. මේකේ පදනම් කරගන්න මොකක්ද අපි? මේ 2023 මේකේ පදනම් කරගන්නේ අපි ග්‍රෝස් සැලරි එක. එතකොට ග්‍රෝස් රෙමියුනරේෂන් එකයි ග්‍රෝස් සැලරි එක අතර වෙනස මොකක්ද? हाँ यार मेकर एलेवेंसेस का तो करने के लिए क्या है संपूर्ण कथा ये तो बड़ा रेम्यूनरेशन ने का लाभ से देखा बड़ा वैडी ना मे सैलरी का लाभ से देखा बड़ा वैडी ना आडू आगे यार वैडी आगे यार मुकुट ने जो लहाई दशम पहाक टैक्स के वन होना रेडर टेरिया का पीट लाती तहायक टैक्स के वन होना अनरेडर टेरिया पीट दे लाती ना मैं हटा दे අතයි දැන් පහක් ගෙවන්න ඕනේ ලක්ෂ දෙකට අඩු වැඩි කතා මොකුත් නැහැ කියන්නේ ලක්ෂ ඒක අඩු නම් මොකුත් නැහැ නෑ නෑ මට අවශ්‍ය මේ දෙකටම එනවා ඒක සැලරි එක ලක්ෂ දෙකට වඩා අඩු වුණත් එකයි වැඩි වුණත් එකයි ඒකෙන් 12.5 මේ 12.5 රේඩට් ඒරියා එක පිටලා දිනන නම් ගෙවන්න ඕනේ ලක්ෂ දෙකට වඩා අඩු වුණත් එකයි වැඩි වුණත් එකයි අන් රේඩට් ඒරියා එක පිටලා දිනන නම් 10ක් ගෙවන්න ඕනේ ලක්ෂ දෙකට වැඩි වුණත් එකයි අඩු වුණත් එකයි हाथाई दशम भाग गया ना स्टेट बैंक अरे मेरे के फर्नीचर
හරිද? එතකොට 2023 මතකනේ. 22 තමයි අමාරු. එතකොට මේකේ ෆර්නිචර් කොහොමද කරන්නේ? හරි. අපි මේකේ ෆර්නිචර් වලට බෙනිෆිට් එකක් දෙන්නේ. එතකොට මේ පැත්තේ ෆර්නිචර් වලට අපිට ගණන් හදන්න ඕනේ නැහැ. හරිද? හරි. අපි ඒ වැඩේ ඉවරයි. එතකොට මේකේ ෆර්නිචර් ඕනේ නැහැ. 2022කට තමයි ෆර්නිචර් ඕනේ. ඒකේ ග්‍රොස් රෙමියුරේෂන් එක ලක්ෂ 2කට වඩා වැඩි දඩුවිද කියලා බලන්න ඕනේ. රේටඩ් ඒරියා එකක නම් 12.5යිද 40.10යිද අඩු වගේ බලන්න ඕනේ. අන්රේටඩ් නම් 10යිද 30.10ද අඩු වගේ බලන්න ඕනේ. ස්ටේට් බංගලෝන 7.5ද 20.10ද යන අගයන් වලින් අඩු වගේ බලන්න. 2023 කතන්දර මුකුත් නැහැ. සැලරි එකෙන් 12.5ක් රේටඩ් නම් සැලරි එකෙන් 10%ක් අන්රේටඩ් නම් සැලරි එකෙන් 7.5ක් ස්ටේට් බංගලෝන ෆර්නිචර් නම් අපි එයාට බෙනිෆිට් එකක් දෙන්නේ. හරි එතකොට මට කියන්න 2023 එක මාසයකට මෙයාට හම් වෙන බෙනිෆිට් එක කීයද? कंडीशन तुना बेलो मगत बेलो डीसी गाने कीरोडा वेडी ना किलोवोल्ट ड्राइवर होई बोल होई तुना मैं वाह कहाँ माने गोमत काम में ना इधर वाह किया काम में ना मात्रे किया काम में ना ऐसे पन्ना अडू ही ना दिलास डीसी तूने चलेगी चलेगी किलोवाट में देसी बड़ा बिंदु आना मना मना बिना ये बड़ा मात्र दिया है बस स्लाइड दिया ना तू नहीं करा अरे तो अरे इधर पास से क्या लपील लगे कोमल आधा नहीं देगा अरे दें मटे किया अंदर මම කියන්නා විභාගයට අනිවාර්යෙන් එන ගැළපිලි ටික මේ හදපු ඔක්කොම ටික එනවා එළියෙන් හරි ඊරිපස්ස මෙයාට දීලා දෙනවලු ඉලෙක්ට්‍රිසිටි බිල් එකයි අය මොකද්ද වෝටර් බිල් එකයි ටෙලිෆෝන් හරි එතකොට මේක 2023 ටත් බලපානවා 2022 ටත් බලපානවා 2023 වුණත් 22 වුණත් වෝටර් වෝටයි ඉලෙක්ට්‍රිසිටි බිල් එකයි 100%ක් ටැක්ස් වෙනවා. පැහැදිලිද? නේද? නේද? 100%ක් ටැක්ස් වෙනවා.
දැන් 23යි 22යි අදාළ නැහැ කි 100%ක් ටැක්ස් වෙනවානේ ඊට පස්සේ ටෙලිෆෝන් බිල් කීයක් මාසෙට ටැක්ස් වෙනවද හරි අපේ ෆුල් ඇමවුන්ට් එක තියනවා කියන්නකො ලක්ෂයක් මේක තමයි මගේ ටෙලිෆෝන් බිල් එක කැලුම් බිල් හරිද ඒකෙන් 100ට 50යි අපි ටැක්ස් කරන්නේ वोट बिल मैं टेलीफोन बिल हैरानी तो कौन बिल ले सीर सीर टैक्स है ना मतलब यार गानों टेलीफोन बिल ले का सीर पाना ही टैक्स है हरे टेलीफोन ने कहा गांडे දෙදාස් විසි දෙකේ වුණත් දෙදාස් විසි තුනේ වුණත් ෆුල් ඇමවුන්ට් එකෙන් 100ට 50යි අපි ටැක්ස් කරන්නේ. ඒකෝ ෆුල් ඇමවුන්ට් එකේ ලක්ෂයයි නම් ඒක 100ට 50න් ගුණ කරපුවම කියන්නේ 50000. ආයේ 50000 තමයි අපි ටැක්ස් කරන්නේ. එතකොට කීයක් වෙනවද? अरे वहा टेलीफोन बिल का किया तीन वाला टेलीफोन बिल का एक लाख से इलेक्ट्रिक बिल का एक लाख से भी दहाड़ तीन और එතකොට මේක 120 දාම ටැක්ස් වෙනවද නැද්ද ටැක්ස් වෙනවා එතකොට අපිට 2022 කට මාස කීයක් තියවද ආ 9යි මුළු අවුරුද්දේ මාස කීයක් තියනවද 12යි අද 2022 කට අදාළ වෙන්නේ 90000 එතකොට 2022 උണ്ട് 20000 එතකොට අරගෙන දෙහෙම නේ ටෙලිෆෝන් බිල් එක කීයක් තියනවද ටෙලිෆෝන් බිල් එක වෝටර් බිල් එක මේ විදිහට ටෙලිෆෝන් බිල් එක කීයද? ටෙලිෆෝන් බිල් නෑ මචං. නෑද? නෑ අපි හිතමු තිබ්බොත්. ඈ? දිනවලද? මම ටෙලිෆෝන් එකක් තියනවා. 60000ක්ද? 66000. එතකොට මේක ගුණ කරන්න 0.5. 66000 33000. සිතුන්දා බෙදන්න ඕනේ 12යි. ගුණ කරන්න ඕනේ 9යි. මාසෙට අදාළ ගාණක් එනවා. මේ මාස 9ටම අදාළ ගාණක් එනවා. එතකොට දැන් මෙතන මේ මතක තියාගන්න ඕනේ amount එක හැටියට දාන්න ඕනේ. එක මාසෙකට එන ගාණුගේ. ඊට පස්සේ මෙතන මාස 9ට වෙන ගාණ දාලා ඒකයි 9ෙන් ගුණ කරන්න එපා. එක මාසෙක ගාණ හොයලා ඒක 9ෙන් ගුණ කරලා දාන්න. හරිද? टेलीफोन ना
හරිද නම් මෙන්න ගහන්න හරි ඊට පස්සේ කියලා බිල්ල මොකද්ද අයියෝ ලතනවා ලෝන් නැද්ද දීලා තියෙන්නේ ලෝන් නැන් ආ මෙඩිකල් හරි දැන් මේක තමයි අනිත් කියලා බිල්ල හොඳේ මතක තියාගන්න ඕනේ එහා ගන්න ඉන්ෂුරන්ස් එකක් දෙනවා කියලා කියන්නේ හරි මේ ඉන්ෂුරන්ස් එකක් සාමාන්‍යයෙන් කම්පැනි දෙන්නේ යුනිෆෝම් බේසිස් එක ඒ කියන්නේ ආයතනයේ ඉන්න සියලුම සේවකයන්ට ඉන්ෂුරන්ස් එක දෙනවා හරිද මේ ආයතනයේ ඉන්න සියලුම සේවකයන්ට ඉන්ෂුරන්ස් එක දෙනවා නම් අපි ඒක ටැක්ස් කරන්නේ නැහැ. ඒක අපේ ටැක්සබල් වෙන්නේ නැහැ. එතකොට ආයතනයේ ඔක්කොම දෙනවා නම් ඒක නන් ටැක්සබල්. එතකොට ඒක වරහන් ඇතුලේ කියන්න ඕනේ. හැම එකක්ම අර ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා වරහන් ඇතුලේ කියන්න ඕනේ මේක යුනිෆෝම් බේසිස් දෙන හින්දා ටැක්සබල් වෙන්නේ නැහැ කියන්නේ. පැහැදිලිද? හරි. එතකොට ආයතනයේ සේවකයන් ඔක්කොම දෙන්නේ නැතුව විශේෂ කොට්ටාසයකට දෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට අපි ගමු. මේ මැනේජ්මන්ට් ලෙවල් තුනේ මේ টপ මැනේජ්මන්ට් එකට විතරක් මෙන්න මේ ඉන්ෂුරන්ස් එක හම්බ වෙනවා නම් ටැක්ස් වෙනවද නැද්ද? ටැක්ස් වෙනවා. නැහැ කියනවා නේද? නැහැ කියනවා නේද? නැවුරිස. හරි. නෑ කියන්න පුළුවන් මේ. ඇයි එහෙම කියන්නේ? ඔයාලගේ උත්තරෙත් හරි. ඔයාලට කියන්න පුළුවන්. හැබැයි මේකට රීසන් එක කියන්න. මොකද රීසන් එක? මේක ඔක්කොටම හම්බෙන්නේ නැහැ. තව ලෙවල් දෙකක් ඉන්නවා. ඒ හින්දා මේක හම්බෙන්නේ টপ මැනේජ්මන්ට් එකේ විතරයි. ඒක ටැක්සබල් වෙනවා. මට කියන්න පුළුවන් මෙහෙම. টপ මැනේජ්මන්ට් එකේ ඉන්න ඔක්කොටම හම්බ වෙනවා. ඒ හින්දා ටැක්ස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එතනත් ඔක්කොටම හම්බ වෙනවනේ. එක ලෙවල් එකක් ගත්තත් ඒකෙත් ඔක්කොටම හම්බ වෙනවා. එතකොට ඔයාගේ මේක ඉන්ෂුරන්ස් එක මේ ඉන්ෂුරන්ස් එක අර පැහැදිලි කරන අනුව විදිහ අනුව තමයි ලකුණු හම් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. අපිට මේක ටැක්සබල් වෙනවා කියන්නත් පුළුවන්, ටැක්සබල් වෙන්නේ නැහැ කියන්නත් පුළුවන්. වෙනවා කිව්වත් හේතුව කියන්න ඕන, නැහැ කිව්වත් හේතුව කියන්න ඕන. උඩ ඒක කැමති විදිහකට දාලා කරගන්න පුළුවන්. හැබැයි ලේසි අර ටැක්ස් වෙනවනම් එතකොට අය මේ එහා පැත්තේ එකකින් හරි පොඩ්ඩක් කොපියක් ගහන්න පුළුවන් උඩ ටැක්ස් කරනවා මේ යනවා නැත්නම් උත්තර වෙනස් වෙනවා අපි යනකොට ලීගල් මෑම ටැක්ස් හරිද ටැක්ස් වෙනවා නම් දාන්න නැත්නම් හොඳයි ඉන්ෂුරන්ස් එක තේරුණාද එතකොට අද දෙනවා නේ ඊළඟ ගන්න තනියම හදන්න ඕනේ මොකද්ද ගැලපිල්ල මේ මෙතනට එනකල් කරපු හැම ගැලපිල්ලක්ම තේරුණාද? හරි ඉනා ඉලංග යන මොකද? මේ ඒ ගැලපිලි වලින් 90%ක් විතර එයිද? يعني මේ වගේ ඔක්කොම එනවා දීලා තිබ්බ පාස් පේපරේ තිය ඔක්කොම. amount විතරක් වෙනස් වෙයි අර theory එකයි. ඊට පස්සේ මොකද? මේක මේ විදිහමයි. හවුසින්නවා. හරි ඊට පස්සේ අහගන්න. මේකත් අහනවා. ආරන්න
बैटरी पिन आ बैटरी चलता है अरे ये ना अभी गरम बाग है अरे ये तो वोटा दें कंपनी है मैं लोन सी इन्हें कहाँ करने मैं लोन इन्हें क्या ने मोन बेनिफिट है आते कैश ना कैश के मटर तीता है यार अरे कैश फिर नहीं मिलेगा ना अरे दौड़ में एक टैक्सेबल बनो नहीं दौड़ में एक सारे लोग खाता हो में का कंपनी है इन्ना मैं बैठते इन्ना बैंक हूँ मैं बैठते इन्ना क्या लोग अरे क्या लोग करना कंपनी नया यागे रेट का भी तुमको नहीं यागे करना रुपया लाख लाख रेट का भी तुम तेरे भाग आने का नोट है हर कंपनी में एक कैलोमीटर देना किसी अवलंब ने तेरे पास से कंपनी में मुकद्दर करन कंपनी के साली ने तीन दा किलो बकाल बने कर ला मैं लाख से करना कंपनी है बैंक हुए सी ये टा दहाई क्या दहाई का इतना कोटा बैलू बैल मटे कैलोमीटर लाभ या तीन वादे ना दें कैलुम कंपनी के बैठे करा नेतुव कैलिम बैंक बैंक का नंगे यार किया क्यों नहीं ना दें यार किया क्यों ना इधर हम उन्हें लाभ या तीन वादे ना दे तीन हरी ये तो कोड में के बेनिफिट टैक्स ना टैक्स है ना दें हितान ना बोलते वो एक अच्छा लक्ष्य में कर में दहा सीर दहाएगा मु पोलियर देने देने किंग करना सीर विसी पहागा मेदनिफिटी මම කියන ලෝන් එකට තමයි මෙයාගේ ඉන්ටරෙස්ට් බෙනිෆිට් එක කැල්කියුලේට් කරන්නේ. කියන්නේ ලෝන් රේට් එක. හරිද? IRD එකෙන් දෙන රේට් එක තමයි 9.08C. එතකොට මෙයාගේ 10 ගන්නවද අපි? 25 ගන්නවද? ගන්න කියන 9.8C 5 අතර වෙනස. ඒක තමයි අපි इंटरेस्ट बेनिफिट अब मेक गुणकर मेन मे गन्न अमौंट लक्ष्य गुण मे देख अतर विन अतर दशम बिंदु अटाई मतक आगे मेतमा ऊट बेनिफिट अब मेक टैक्स पाना इधर सीएर पाना टैक्स ना देखा कब उठा हमने हमारे पाले नहीं का टेलीफोन देवी नहीं का लोन ने के अपने बेनिफिट पे दम मेरे को किया ना बोलूँ अंदर का और वार यह हुए माता का दिया माता का ही दे सारा लोग मुकाद दे इन्हें तो पर इधर वाला सेवा की एक कंपनी नया गानों में बिना स्लेट सीएर बहाया को कंपनी ये देखना साले नहीं देखना कंपनी ये बैंक वाले करना सी ये दहाई है ये तोड़ा मैं बेलू बेलमेंट वहाँ पे तेरे ना कैलुम तो वास या केला देना सी ये तो पहाड़ की दें बैंक वाला केरा टेन ऐसा मूव करना वैसा मूल्य आये तो नहीं सी ये तो विषय पहाड़ तोड़ कैलुम तो बेलू बेलमेंट සේවකයෙකුට කිසියම් ලෝන් එකක් දීලා තියෙනවා නම් එයාට දෙන්න පුළුවන් මෙන්න මේ රේට් එකට 0.98 දැන් මෙතන තියෙන 5යිනේ මේ දෙක අතර වෙනස කීයද 4.0
බිඳුව යට. අන්න ඒක තමයි මෙයාගේ බෙනිෆිට් එක. එතකොට ලක්ෂයෙන් 4.0 යට කියව 480යි කිය මොකද? එතකොට මේකෙන් කීයක් ටැක්සබල් වෙනවද? 150. 150යි බා 2040යි. මේක ගුණ කරන්න ඕනේ කියෙන්නේ. 100ට කියනවා ඈ ආරියට මාස කින් 9ෙන්ද 12ෙන්ද 3ෙන්ද 9 12ෙන් කියන කට ඇදද 9 right මේක ගුණ වෙන උන මාස 9 පැහැදිලිද එතකොට අපි දැන් 10 වසරෙන් හිතමු 16000 ආවා කියලා එතකොට බෙනිෆිට් එක කීයද මෙයාගේ 16000 හැබැයි හොඳට මතක තියා ගන්න ඕනේ මෙන්න මේ රේට් එකෙන් 150යි ටැක්ස් වෙන්නේ කියේ. ෆුල් රේට් එකම ටැක්ස් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි මේ ගියේ 2022. අමාරු දෙයක්. ඔය මතක තියා. IRD කියලා තියෙන රේට් එකට තමයි අර ගාන අඩු කරනවා. හැබැයි මේ රේට් එක මතක තියාගෙන යන්න ගහකට දෙයින් ගන්න 9.08 9.08 මාසෙ. ඒ මේක මතක තියාගන්න මේකේ පොලිය ඉන්නේ මාසෙට. අපි ඒන ගානට අමෙන් ගුණ කරන්න. අවුල්ද කාට හරි නෑ අය පාර කියලා දුන්නු නෑ කිෂාට හරි කම්පැනි සේවකයෙක් විසින් ලෝන් එකක් ගන්නවා කම්පැනිෙන් 105 ගන්න රුපියල් ලක්ෂයක් හරිද එතකොට බැලුව බැලමටම අපි එක බැංකුවෙන් ගත්තොත් අපිට ගන්නෙ 110 එක එතකොට අපිට බැලුව බැලමට තේරෙනවා 105ක ප්‍රතිලාභයක් තියෙනවා මෙයාට කම්පැනිෙන් ගන්න හින්දා. එහෙනම් ඒ දැන් මේ தත්ත්වය දැන් මෙයාට තැන් තැන් වලින් ගන්න පුළුවන්. ඒ தත්ත්වය මඟ අරින්න කම්පැනිෙට කියලා තියෙනවා IRD එක. ඔයා කම්පැනිෙන් සේවකයෙකුට ණයක් දෙනවා නම් ඔයාට මේ අපි සපේන රේට් එක තමයි 9.08යි සේවකයාට ඔයා දෙන්නේ. දැන් මෙතන ගාණේ තිබ්බොත් ඊට 6ට දෙනවා කියලා මෙතන 6 වෙන්නේ. දැන් මම උදාහරණයට ගත්තේ 5. එතකොට 9.08යි 5යි අතර වෙනසනේ අපිට ඇත්තටම ලැබෙන ප්‍රතිලාභය. උදාහරණයකට රුපියල් 10000යි මෙයාට කියනවා රුපියල් 10000යි පොලියට දෙන්න කියලා. මෙයා දෙන්නේ 5000 ගන්න. එතකොට මෙයාට ඇත්තටම රුපියල් 5000ක වෙනසක් තියෙනවනේ. එතකොට ඒ 5000 ටැක්ස් වෙන්නේ 150 ගන්න. එතකොට මෙයාට ඇත්තටම 2500යි ගෙවන්න ඕනේ. ඒක තමයි සරලවම මේ කතාව තියෙන්නේ. ලෝන් අමවුන්ට් එකෙන් මේ අපිට සේවකයාට දෙන ගාණයි IRD එක සපයලා තියෙන රේට් එක අතර වෙනස ගත්තා. ඒ වෙනස 150න් ගුණ කරා. ඒ වෙනස 150න් ගුණ කරාට පස්සේ එන උත්තරයක් තියෙනවනේ. ඒක ගුණ කරා ලක්ෂෙ. ලැබෙන amount එක. පැහැදිලිද? නෑ. ඉතර ඕනේ නෑ. එහෙනම් මේ මිතා ගන්න. මේක මකන්නද අවුලන්නේ? නෑ.
නෑ මං කිය අර 22කට හදන්න පුළුවන් හරි ඔන්න හයන්න හරි ඕ මේ 100ට මං ගන්න 100ට 5යි හොඳයි සේවකයාට දෙන්නේ 100ට 5යි IRD එක දෙන්නේ 109.8යි 9.8 න් අඩු කරනවා 100ට 5 ඉස්සර කිව්ව මම මේක 9.8 න් අඩු කරනවා 100ට 5 ඒක ගුණ කරනවා 100ට 50 ඊට පස්සේ මෙතන එන උත්තරේ ඒක ගුණ කරනවා ලෝන් අමවුන්ට් එකෙන් එහෙම මතක තියාගන්න බැරි කෙනෙක් අමාරු කෙනෙක් ඉන්නවා නම් මෙහෙම මතක තියාගන්න ලෝන් අමවුන්ට් එක ලක්ෂයයිනේ ඒ ලක්ෂය ගුණ කරනවා 9.08 මේ ලක්ෂයම ගුණ කරනවා 100ට 5 ආනන්ද ලක්ෂය ගුණ කරනවා 100ට 9.08 හරි ලෝන් මට කියන්න දැන් ගන්න හදන්න යන්නේ එකේ කීයක් ගන්නවද ලෝන් එක සේවකයා සේවකයා කීයක් ගන්නවද 90000 මේ තමයි ලෝන් අමවුන්ට් එක අර 10 මේ පොලියම් කියලා ආයලා කියනවා. ඒ කියන්නේ ලක්ෂ 9. ඒ කියන්නේ දැන් මෙතන දීලා තියෙන්නේ ඉන්ට්‍රස්ට් අමවුන්ට් එකනේ. එතකොට දැන් අපි හොයා ගන්න ඕන ලෝන් අමවුන්ට් එක. එතකොට ඒක හොයා ගන්නේ කොහමද? මේක ගුණ කරලා 100ට 100. කියන්නේ මේක 100ෙන් ගුණ කරා නම් එනවනේ ලෝන් අමවුන්ට් එක කීයද කියලා. එනවා ලක්ෂ 9ක්. නේ? හරිනේ? ගත්තද තේරුණා? 10 එකට 90000යි නම් 10 වැඩි කරනවා 10 වැඩි කරනවා 10 ඔයා මේ ලෝන් 10කට දාන්න ලෝන් 10 හරි 10 ගහගන්න දැන් මේ ලෝන් ඉන්ටරෙස්ට් එක දීලා තියෙන්නේ අපිට දැන් අපි ලෝන් අමවුන්ට් එක හොයාගන්න ඕන ලෝන් අමවුන්ට් එක හොයාගන්නේ ඉන්ටරෙස්ට් එක 10 10 ගානේ කීයක් ගෙවනවද 90000ක් ගෙවනවා හරිද එතකොට දැන් අපි මේක හොයාගන්න ඕන නේ ෆුල් අමවුන්ට් එක ඉතින් ෆුල් අමවුන්ට් එක හොයාගන්නේ මේ 90000ට එකතු කරන්න ඕනේ. තව මේ වගේ කීයද? 100ට 10ක් නම් ඒ වගේ 10 ගුණයක් අපි ගෙවන්නේ බෙ. කීයක් එකතු කරන්න ඕනේ? 10ක්. එකතු කරනවා කියන්නේ ගුණ කරන්න ඕනේ. එතකොට නේද ලක්ෂ 9ක්. හරිනේ? Now,
අරි ලක්ෂණ 9 ආපු විදිහ තේරුණා නේද මේකෙන් 100ට මම මට එල්එම් එකේ පොඩ්ඩක් යන්න ඕනේ ඉන්ටරෙස්ට් එක ගාන කරා ගාන හදලා එන්න හරි මේක තේරුණා නේ ලක්ෂණ 9 හරි එහෙනම් මේක දැන් අපි ගන්න යන වෙනස හොඳේ ඊයේ ගානද සේවකයන්ට ලෝන් එක දෙන්නේ හතර ගාන සියයටන කැලියුඩ් මේ ළමයි චොක්ලට් බොන්නේ කවුද කිරි චොක්ලට් කිරි කවුද බොන්නේ වැනිලා කවුද බොන්නේ අද උසාව ඈ චොක්ලට් කවුද බොන්නේ ඒ මේ අනිත් ඔක්කොම වැනිලාමද Thank you.
Thank you.
अरे हरिद एंड लोन अमाउंट अरे मैं हाँ गांड मैं लम्हा मैं लोन अमाउंट का हाथन विधि केला देने आने पड़ता आगे नहीं है मैं कड़ियाँ कहना ये वाला वाला पैट लेना मटर पैट अरे अभी यार गांड का कंसेप्ट का मत आमाई दें अभी यार नहीं एक वाला हाथन ये कंपनी दूरना तो लक्ष्य नमः यार दूरना लक्ष्य नमः यार क्या नहीं අනෝදාස 10 10 ගුණ කරලා ගත් මේ 10 හොඳ 99යි එතකොට දැන් අපි ගන්න IRD අපිට කියන රේට් එක කීයද 9.08යි අඩු කරනවා අපිට කීයද කම්පැනි සපයලා දෙන ලෝන් එක 4 104 ඒ උත්තරේ ගුණ කරනවා කීයද 150යි දරුවා පල්හැරෙන මෙතන කීයක් එනවද මේ ඇවිල්ලා තියෙන්නේ මුළු අවුරුද්දටම පොලිය. එතකොට එතකොට අපේ ඊයේගේ 2022 මාස කීයක් අයිති වෙනවද? 9යි. එතකොට අපි මේක කීයෙන්ද බෙදන්න ඕනේ? 12. 12න් ගුණ කරන්න ඕනේ. 9. කීයද එතකොට එන්නේ? 17145යි. මේක අපේ මොකද්ද 2022ට අදාළ පොලිය පොලි ප්‍රතිලාභය එතකොට 2023ට අදාළ පොලි ප්‍රතිලාභය කියන්නේ 3 මතක තියාගන්න 2023ට පොලියක් ගණනය කරන්නේ අර බෙමාද බර්නිචර් වගේම තමයි 2022ට තියෙනවා 2023ට නෑ ලෝන් එකෙත් බෙනිෆිට් එක 2022ට තියෙනවා 23ට නෑ ඔය ඇයි නෑ කියන්නේ ඔල්ද මොකද කියන්නේ लोन का तेरे මේක මම කන්නද? හරි මං ඔයක හදල ඉවර කට්ටියට ගාන දෙන්නම් ඒක හදන්න. හරි ඔන්න ගාන 144,000ක් පොලිය ගෙවනවලු කම්පැනියට මේ अरे मैं मैं गान लिया मुकुद किया
පොලි අනුපාතය යටතේ මෙයා ගෙවනවලු 144000 අර වගේම තමයි 10 ගානේ 90000ක් ගෙවුවා නම් 12 ගානේ 44000ක් ගෙවනවා ඒකට අපි මුළු ලෝන් එක හොයා ගන්න ඕනේ මේකේ කීයද කියලා මුළු ලෝන් එක හොඳ හොයන්නේ අඩු කරනවා මම ඒක ලෝන් මුළු amount එක හොයා ගන්න මේ තමයි interest එක දීලා තියෙන්නේ එතකොට දැන් අපි දැන් interest එක නෙමෙයි අපිට ඕනේ ලෝන් amount එකනේ එතකොට amount එක හොයා ගන්න කොහමද 12 බෙදලා 100 වැඩි කරනවා හරි එතකොට කීයක් එනවද ලක්ෂ 12ක් එනවා මේ තමයි ෆුල් ලෝන් අමවුන්ට් එක මේකෙන් තමයි අර විදිහට කැල්කියුලේට් කරන්නේ දැන් ගන්න හදලා කියන්නේ කීයක් එනවා කොහමද යනවද හායි මේ කම්පැනි විසින් සේවකයන්ට තමයි සපයන්නේ 6.5 ගන්නනේ කම්පැනි විසින් සේවකයන්ට සපයන්නේ 6.5 ගන්නවා ओ मैं 12 मैं 12 दशम पहाड़ में 6 दशम पहाड़ आ 12 दिन में बैंक को यार 12 बैंक को एक कंपनी में 12 में था 3 गुना करा इसके बाद 6 दशम पहाड़ में जस्ट पार्टी करने चलना अरे लोन अमाउंट पहली अरे अरे मेते गलपील अवल ඊට පස්සේ මොකද්ද? ටෙලිෆෝන් ටෙලිෆෝන් එක අපි කරානේ. අර ටෙලිෆෝන් එක අපි කරානේ. ඔව්. අර ඊට පස්සේ මොකද්ද?
පස්සේ තියෙන හරි මේ අහගන්න දැන් ඕකේ කතාවක් කියන annual membership එක ගෙවුවලු මං කියන රුපියල් 50000ක් ගෙවුවා කියලා මේ ගෙවන්නේ කවුද company හොඳයි දැන් මෙයා charter එකේ සමාජිකයෙක්ලු ඒ හින්දා මෙයාට charter එකට දැන් වාර්ෂික ගාස්තුවක් සේවකයා විසින් ගෙවන්න ඕනේ ඒකට company සේවකයාට කියනවා ඔයා ගෙවන්න එපා ඔයාගේ 50000 මම ගෙවන්නම් කියලා සේවකයාගේ 50000 ගෙවනවා ආයතනෙ එතකොට මේක සේවකයාට බෙනිෆිට් එකක්ද නැද්ද බෙනිෆිට් එක එතකොට මේක ටැක්ස් වෙන්න ඕනද නැද්ද වෙන්න ඕනේ හැබැයි දැන් මේකේ පොඩි කේස් එකක් තියෙනවා මොකද්ද මේක දාන්නේ මොන පැත්තටද 2022ටද 2023ටද සාමාන්‍ය සර්නම් කිව්වේ 2023ට දාන්න කියලා නරඳන පොඩි අවුලක් තියෙන දැන් අපේ ඊයේ කිවර වෙනවනේ 12යි 31 දොර මේක අනේ මන්ද දාන්න වෙන්නේ සර්ගේ විදියට 2023 පැත්තට annual membership කියලා මේ අදාළ මුළු amount එකම දානවා 50000යි කියලා නේද ඒකේ විදියමයි වෙන්නේ ඊට පස්සේ තව මේකටම ගැලපෙන්න දෙන්න පුළුවන් දරුවන්ගේ පන්ති ගාස්තු හරි මොකක් හරි ගෙවුවා කියලා ආයතනය හරිද එතකොට බලන්න ඒක මීට වඩා පොඩ්ඩක් වෙනස් කතාවක් මේ annual membership එක දේ වුණානේ නේ ඔව් ඒක හරි එතකොට දැන් ඔන්න අහගන්න අපෝ පාරක් නාම ඕ මුගෙ වැටෙන හැරෙන්නේ හරි හරි කම්පැනි සේවකයා charter අනමනම් කරලා එයා මාසෙ අවසානට රුපියල් 50000ක් ගෙවන්න ඕනේ charter institute එකට හරිද එතකොට සේවකයාට කියනවා කම්පැනි ඔයා institute එකට සල්ලි ගෙවන්න එපා ඔයාගේ රුපියල් 50000 මං ගන්න ගෙවන්නම් කියලා හරිද එතකොට සේවකයාට ඒක බෙනිෆිට් එකක්ද නැද්ද බෙනිෆිට් එකක් එතකොට ඒක ටැක්ස් වෙන්න ඕනිද නැද්ද ටැක්ස් වෙන්න ඕනි ඊට පස්සේ අපිට තීරණය කරන්න ඕනේ මේක දාන්න ඕනේ 2022 පැත්තටද 2023 පැත්තටද එතකොට සෑනම් කිව්වේ මේක දාන්න annual membership එකක් කියන්නේ වර්ෂයක් අවසානෙ හින්දා 2023 පැත්තට කිව්වා එච්චරයි ඒක ගැළපෙලා දින මාසවලට මේවා කර කර ඒවා කරන්න යන්නේ ඊට පස්සේම ඕකට මල්ලලා දෙන්න පුළුවන් ඒ සැලුම්ගේ දරුවන්ගේ පන්ති ගාස්තු ගෙවුවා රුපියල් ලක්ෂයක් අපිට දෙන්නේ නැහැ නේ. 240ක් ගෙවුවා කියන්නේ අවුරුද්දට. හරි. එතකොට පන්ති ගාස්තු ගෙවන්නේ අවුරුද්දටමද මාසෙන් මාසෙට? මාසෙන් මාසෙටනේ. එතකොට මේක බෙදන්න ඕනේ. 12න් ගුණ කරන්න ඕනේ. 9යි. 99 9යි. එතකොට මෙතන දෙනවා අදාළ මාසික ගන්න. මේ මාස 9ට කීයක් ගණන් ගන්නද? 180000. එතකොට ඉතුරු 60000 මේ පැත්තේ. හරි. මෙතන පේනවා පොඩි කේස් එකක්. මේ 180000 අපිට දැන් මේ 180000 ටැක්ස් වෙන්නේ මෙයාගේ දරුවන්ට ගෙවුවා කියලා. හරිද? එතකොට මෙයාට ඒක හම්බුනේ නැති හින්දා මෙයාගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගෙවුවා හින්දා අපි ටැක්ස් කරලා පෙන්නලා යටින් ආපහු ටැක්ස් රිලීෆ් එක යටතේ අඩු කරනවා චිල්ඩ්‍රන් එඩියුකේෂන් ෆීස් කියලා මේ 180000 මොන පැත්තේද 2022 පැත්තේ 2023 පැත්තේ මුකුත් කරන්නේ නැහැ ඒක ටැක්ස් වෙනවා පැහැදිලිද ඒක හරි එතකොට දැන් මේක අපි එඩියුකේෂන් ෆීස් එක හොයාගන්න දන්නවනේ එතකොට මාස 9ට කම්පැනි ඒක මොකෙන් කියනවත් දන්නේ නැහැ සර් කිව්වෙත් තියෙනවා එතකොට දැන් මේක කම්පැනියට මේක ඇත්තනම බැලුවොත් මෙයාට ලැබෙන ගාණක් නෙමෙයි මෙයාගේ දරුවන් සඳහානේ මේක වෙව වෙන්නේ දැන් membership එක කියවන්නේ මෙයාට මෙයාගේ membership එක තමයි කම්පැනිය කියවන්නේ ඇත්තනම දැන් මේක කියන්නේ මෙයාට නෙමෙයිනේ මෙයාගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා එතකොට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගෙවනකොට අපි කියන්නේ මේක tax වෙනවා කියලා ඉස්සෙල්ලම පෙන්නනවා මේ උඩ හදලා අර විදියටම නා tax වෙනවා කියලා මේ පැත්තට මාස 9කට tax වෙනවා යාගේ amount එක මේ පැත්තට මාස 3කට tax වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ යටින් දැන් අපි මේ ඔක්කොම දැන් අපි හදපු ගණන් ටික ඔක්කොම එකතු කරලා tax rate යටතේ
කරලා මුළු ටැක්ස් ලයිබල් ගන්න හොයා ගන්න ඕනේ කියන්නේ අපි කොච්චරක් අපි IRD එකට ගෙවන්න ඕනේ කියලා හොයා ගන්න ඕනේ. එතකොට ඒ හොයාගද්දි අපි මේ චිල්ඩ්‍රන්ස් এডুকেෂන් ෆීස් කියන එක යටින් අඩු කරලා පෙන්නනවා. මේ 180,000 මේ පැත්තෙන් අඩු කරලා පෙන්නනවා. මේ අඩු කරන්නේ කියලා නම් මම දන්නේ නැහැ. ඒක මැත් එකේ කියලා තියෙනවා. හරිද? අඩු කරලා පෙන්නනවා. හැබැයි දැන් 2023ට 60ක් අදාළ වෙනවනේ. 2023ට 60ක් අදාළ වෙද්දී මේ 2023 පැත්තට ඒක අඩු කරලා පෙන්වන්නේ නැහැ. ඒ හේතුව මේකට බලපාන්නේ වෙන ඇක්ට් එකක්. මේ පැත්තට බලපාන්නේ වෙන ඇක්ට් එකක්. මේ තිබ්බ බෙනිෆිට් එක මේ පැත්තේදී අයින් කරනවා. පැහැදිලිද? දැන් මේක අඩු කරන්න බෑ. මේක අඩු කරන්න බෑ. මේක අඩු කරන්න බෑ. මේක අඩු කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. लाख අර යට අපිට ටේබල් මුළු ගන්න හොයනක අඩු කරලා බලන්න. මම අහන ගන්නවා බලන්නවා. ඒක ඇත්තටම මම ගාන හැදින් දන්න මම විතර හරි ආපහු පාරක් ගහන්න ලෝන් එකක ඉන්න බෙනිෆිට් එක ගත්තද මතකද කොහමද ගත්තේ ආ 50 ගාණ ගුණ කරලා 12 බෙදලා 9 ගුණ කරලා 2022 පැත්තට 2023 පැත්තට කොහමද ගත්තේ 2023 පැත්තට ගත්තද මම කියවන්නද 2023 පැත්තට ගන්නෑ ඒ කියන්නේ අපේ දැන් දැන් අපි එක හදලා පෙන්වන්න ඕන මම කියවන හැම එකක්ම පෙන්වන්න ඕනේ කියලා එතකොට අපි amount එක අපි ගත්තේ 1 ලක්ෂ 1 ලක්ෂ 9යි ලක්ෂ 9යි එතකොට ඒක ගුණ වෙන්නේ 100ට බිඳුව රේට් එකකට පැහැදිලිද මේක පෙන්වන්න ඕනේ හකට එතකොට මේකට ලකුණක් වෙන වෙනම රීරි කැලි තුනක් කොහොම කරලා ගන්න ආ මම වෙන්නේ දැන් එක මේ පෙන්වන්න ඕනේ ඔව් අල්ල ළමයි කියත් පෙන්වන්න ඕනේ ඒක ඉතින් නම් දෙන්න ඒක දැන් දෙපැත්තේ පෙන්වනවා ඊට පස්සේ හරි අන්න මේක තමයි ඊට පස්සේක මේකේ මටත් පොඩි ප්‍රශ්නයක් තිබ්බා මම අමේස්වගෙන් ඇහුවා ඒ ඔව්
මේ අහන්න මේ මේකත් අනිවාර්යයි කියලා බිල්ල හොඳ මේකේ දැන් කියනවා ඔෆිෂියල් පර්පස් කියාද මෙයා වෙන රටකට ඒ කියන්නේ ඔෆිෂියල් පර්පස් වෙන රටකට යනවා නම් ඒක ටැක්ස් වෙන්නේ නැහැ මොකද ඔෆිෂියල් පර්පස් යනවා නම් ටැක්ස් වෙන්නේ නැහැ පර්සනල් යනවා නම් ටැක්ස් වෙනවා ඒක මතක තියාගන්න ඔෆිෂියල් නම් ටැක්ස් වෙන්නේ නැහැ පර්සනල් නම් ටැක්ස් වෙනවා अरे ईडपाई अरे अब कंपनी दिए मे හරිද මේ තමයි අවසාන එක සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් තව කම්පැනිේ දැන් ගොඩක් පරණ සේවකයෝ ඉන්නවනම් මෙයාලට කම්පැනිය ගන්න දෙන්න පුළුවන් මොනවාද ෂෙයාර් ටික කම්පැනිය මෙයාලට දෙනවා ෂෙයාර් මොනවාද දෙන්නේ ෂෙයාර්ස් හරිද එතකොට දැන් මේක මාකට් එක කියන්නේ මේ කම්පැනි ෂෙයාර්ස් එකක මිල මාකට් එකේ රුපියල් 120යි අරද කම්පැනි කියනවා මට 120ක් ඔයාගෙන් එපා මට ඔයා දැන් රුපියල් 50ක් දෙනවා හරි බැලුව බැලමට මේක ටැක්ස් වෙනවද ටැක්ස් වෙන්නේ නැද්ද ටැක්ස් වෙනවා මේහා සමානම එකක් අපි කරා මොකද්ද බැංකු ලෝන් එක මේකම නෙවෙන්නේ හරි ඔකේ හරි එතකොට දැන් මේක අපි ගන්නෙත් මෙහෙම දැන් මම හිතන්නකෝ මෙයාට ෂෙයා දෙනවා ලක්ෂයක් මේ 10 1000ක් දෙනවා चार दाहत देनो नंबर ऑफ चार दाहत देनो एक ऐसे विश्व गाने तमाप आयतने पीटर काटते गाने आयतने आड़े करने इंदा सेव के आड़े देने पनाह गान तेरे में आड़े लाभ एकी अति ना देख चार से कहीं ऐत्ता एवं तीन एवं के चार ची अति ना दाहत तीन तेरे हैत्ता दाहक में आगे बेनिफिट से कहती है टैक्सेबल තමයි මේ චෙස් ගණක් තියෙනවද හදුවද හරි චෙස් ගාන හදුවද 2022 එකට කියලා ना वाली नींद ना वाली
ගැලපිල්ල කියලා දුන්නේ මතකයිනෙ මේක දෙවෙනි එකේ ආපහු කියලා දෙන්න ඕනේ නැහනේ හරි ඊට පස්සේ මොකද තියෙන්නේ ඒක පැහැදිලි නැති තැනක් තියෙනවද කාට හරි? ආදෝ පාරක් කියලා දෙන්නද? ඈ? 70000 දාන්නේ. දැන් එයා ශ්‍රියාස් අරන් දෙන හිතන්නේ 2022 10 15 කියලා. එතකොට 2022 පැත්ත. 2023 3යි 16 අරන් දෙපො 2023 පැත්ත. හරි. ඉලක්කෙ ඉලක්ක 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 ඊළඟ මොකද්ද ඊට පස්සේ කියනවා ABIT deduction කියලා उदाहरणी එතකොට මේක සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේක මෙයාට මොකද්ද? පත්කමක් වගේ නේ කියන්නේ මෙයා කලින් ගෙවපු එකක්නේ මේ දෙන්නේ. එතකොට අපේ දැන් අවසානටම අපිට එනවානේ tax එකේ ඉන්ද්‍රයන් රෙවෙනියු එකට අපි ගෙවන්න තියෙනවා 18000 180000 කියලා කියන්නේ. මෙයා කලින්ම කීයක් ගෙවලා තියෙනවද? 40000. එතකොට ඇත්තටම මෙයා කීයක් ගෙවන්න ඕනද? එතකොට APID අපි අඩු කරන්නේ ගෙවන්න ඕනි amount එකට යටි. ඒ කියන්නේ මේ ඉන්ද්‍රයන් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට ගෙවන්න ඕන amount එකට යටින් අපි අඩු කරලා පෙන්වන්න ඕනේ APID deduction කියලා. ඒ දැන් අදාළ ගන්න. ඒක හැම එකෙම වගේ කියලා තියෙනවා. ඒක අවසන් බලන්න. ඒක බලපාන්නේ නැහැ අරකට හොඳ. මේ අර අපි ගාපු වගු වලට ඒක එන්නේ නැහැ. ඒක බලපාන්නේ මේ යටට විතරයි. පැහැදිලි නේද ඒක? පැහැදිලි දැන නැහැ ඒක. අවසාන ගැළපිල්ල කලින් ඉගෙනෙ මේ ඔව් කලින් ඉගෙන හරි එතකොට මේ ABIT ත් අපි දැම්මා ඉතින් අපි දැම්ම කියන්නේ දාන විදිය කියලා දුන්නා මම ඒක නමක් වගේ දන්නේ නැති නිසා ලෝකේ පොඩ්ඩක් ඒක දැන් තමයි හරි ඊට පස්සේ මෙයා secondary income ඒ කියන්නේ මෙයාගේ මේ ප්‍රයිමරි ඉන්කම් කියලා කියන්නේ මෙයා කම්පැනි මෙයා ඩිරෙක්ට් දින වැඩ කරනවානේ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රයිමරි කියන්නේ කෙලින්ම මුදල් ගලවගෙන ආදායම් මාර්ගය තමයි මෙයා සේවකයෙක් විදිහට වැඩ කරන්නේ. ඒ අතරතුර මෙයා
secondary income යටතේ මෙයා කොහේ හරි ගිහින් ක්ලාස් කරනවා නම් වෙන කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක් නම් නන් එක්සිකියුටිව් කෙනෙක් නම් අන්න එයාගෙත් මෙයාට මුදල් ලැබෙනවා අපි එන්නේ මේ වගේ වලට කියනවා secondary income එතකොට ඒක tax වෙනවද ඔව් ඒවත් tax වෙනවා එතකොට මෙයා ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා නම් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා නම් අන්න ඒ වගේ වගේ වැඩ කරලා තියෙනවා නම් අදාළ ඔක බලන්න ඕනේ ඉස්සෙල්ලා මාසෙරද කියලා තියෙන්නේ මේ අවුරුද්දරමද කියලා තියෙන කියලා මාසෙර කියලා තියෙනවා නම් 9න් ගුණ කරා 3න් ගුණ කරා අවුරුද්දර කියලා තියෙනවා නම් 12න් බෙදුවා 9න් ගුණ කරා 12න් බෙදුවා 3න් ගුණ කරා ඒක දාන්න ඉතින් තේරෙනවද හරි ඕකේ දාලා ගාණක් ඇරී ඉතින් දමු කරා හරි දැන් මම කියලා දෙන්න යනවා කොහොමද අපි මේ එකතු මේ අපි ගත්ත tax වෙනවා කියලා කියත්තේ amount වලින් අපි කීයක් inland revenue department එකට tax liable විදියට ගෙවන්න තියෙනවද හරිද දැන් මම උදාහරණයක් කියලා ගන්නවා 2022 දෙක පැත්තේ ගෙවන්න ආවම උට මිලියන 5යි ලක්ෂ මෙන්න මේ ගාන හොඳයි හරි මේ 2022 2023 ට ආවා මිලියන 2.3ක් ආවා 2023ට 2022ට ආවා මිලියන 2.85 හරි එතකොට tax revenue department එකේ මට තව කියන්න දෙයක් තියෙනවා හරි එතකොට මම ඔයාලට කිව්වා නේද මෙතන එක දෙයක් අඩු කරන්න ඕනේ කියලා. කාට හරි මතකද? මොකක්ද? education fees. දැන් මෙතනින් අඩු කරන මොකක්ද? education fees කියලා ගන්න. ඒක අඩු කරලා මෙතනට යකට එනවනේ උත්තරය. මම ගන්නවද යාට 850 800. හරි. දැන් මේ තමයි අපේ employment income එක 2022ට අදාළ. tax and income එක. දැන් අපි කියන්න ඕනේ මේක කොච්චර රේට් එකක්ද මේ 106 ගානේ ගත්තොත් කීයක් tax වෙනවද 112 ගානේ ගත්තොත් කීයක් tax වෙනවද 118 ගානේ කීයද ඒක මම කියලා දෙන්න. හරි. එතකොට department එක يعني inland department එකේ act එක කියලා තියෙනවා 2023 ට අදාළව ඔයාගේ income එක කීය වුණත් අපි මිලියන 3ක් ඔයාගෙන් tax අය කරන්නේ නැහැ. ඒ කියන්නේ බදු නිදහස් ආදායම් කියන මෙයාගේ මිලියන 3ක් හරිද? එතකොට මට කියන්න මිලියන 3ක් මෙතන දාන්න පුළුවන්. දැන් හේතු හරියට හරි. මේ දෙන්නේ මිලියන 3ක් මෙයා මාස 12කට. අපි හදන්නේ මාස කීයකටද? 9කට. එතකොට මෙතන කියලා දෙන්නේ. දෙදාස් 250යි. හරි. අන්න මේ 5800න් 2250ක් අඩු කරාට පස්සේ උත්තරයක් එනවා කියමුකෝ. මෙන්න මේක තමයි අපේ rate යටතේ tax කළ යුතු ආදායම්. දැන් rate යටතේ tax කළ යුතු ආදායම්. එතකොට මේකේ rate තුනක් තියෙනවා. 6, 12, 18. එතකොට මේක ගන්නෙත්
පළමු මිලියන 3 සඳහා 100ට 6යි. පළමු මිලියන 3 සඳහා 100ට 6යි. දෙවන මිලියන 3 සඳහා 100ට 12යි. තුන්වන මිලියන 3 සඳහා 100ට 18යි. කොහොමද ගත්තේ පළවෙනි මිලියන 3 සඳහා 100ට 6යි. දෙවෙනි මිලියන 3 සඳහා 100ට 12යි. තුන්වෙනි මිලියන 3 සඳහා 100ට 18යි. එතකොට ළමයි ඔකේ පොඩි කේස් එකක් තියෙනවා. මිලියන 3 ඉන්නේ මොකටද? මුළු අවුරුද්දටම. එතකොට අපි මේක හදන්න කීයද මාස? 9කට. එතකොට ඇත්තටම මෙතනින් අඩු වෙන්න ඕන කීයක්ද? 100ක් අඩු වෙනවා. 2250. පැහැදිලිද? මේක ගැත්තේ කොහොමද කියලා පැහැදිලිද? එතකොට දැන් මෙතනින් ගානක් ඉතුරු වෙනවනේ මෙතනට එද්දි පැහැදිලිද එතන අමාරුද මේක දැන් මුලින් නම් කරන්න දාපහු පාර ඔන්න අහගන්න ඉස්සරලම එනවා මෙයාගේ අපේ අපි හදපු employment income එක මෙයාගේ සමස්ත income එක ඊට පස්සේ අපි එකෙන් අඩු කරනවා මෙයා education fees දරුවන් වෙනුවෙන් ගෙවලා දෙනවා නම් අඩු කරලා අපි ගන්නවා මෙතනට ගාන 5800ක් ගන්න ඊට පස්සේ act එකෙන් කියලා දෙනවා ඔයාට මිලියන 3ක් යනකල් අපි බදු අය කරන්නේ ඒ හින්දා මිලියන 3 අපි නිදහස් කරමු. මෙතන මිලියන 3ක් අපිට නිදහස් කරන්න බෑ. අපි මෙතන මිලියන 2.25ක් කියලා ගන්න හේතුව තමයි මිලියන 3 නිදහස් වෙන්නේ අවුරුදු සම්පූර්ණ අවුරුද්දට. අපි 2022 හදන්නේ මාස 9කට. එතකොට මිලියන 3 බෙදීම 12 ගුණ කිරීම 9. අන්න ඒකෙන් තමයි මේ 2250 කියන එක ආවේ. පැහැදිලිද? ඊට පස්සේ මේ 5800ෙන් 2250 කියන ගාන අඩු කරාට පස්සේ අපිට ඇත්තටම එනවා කීයක් බදු අය කළ හැකි ආදායමක් තියෙනවද? ඊට පස්සේ මේකෙන් පළවෙනි මිලියන 3 සඳහා 100ට 6යි, දෙවෙනි මිලියන 3 සඳහා 100ට 12යි, තුන්වෙනි මිලියන 3 සඳහා 100ට 18යි. දැන් මෙතන මිලියන 3යිනේ තියෙන්නේ. මේ ගාන ගැන හිතන්න එපා. පළවෙනි මිලියන 3 සඳහා 100ට 6යි. දෙවෙනි මිලියන 3ට 100ට 18යි. මේ 12යි. තුන්වෙනි මිලියන 3ට 100ට 18යි. කැලිකුලේ පැහැදිලිද වැඩට ගන්න විදිය? දැන් මට කියන්නකෝ මෙතන අදාළ ටැක්ස් කීයක් අපි කියනවා 100ට 6ටද? ඒක හොයාගන්නේ කොහොමද? අරකින් අරගෙන කියන්නේ මං අනේ අර දැන් තියෙනවනේ මු ගෙවන්න ඕනේ ගාණ. දැන් මේකෙන් අපි හොයාගන්න ඕනේ ගාණක් ගෙවන්න. කියන්නේ දැන් මේ මිලියන 25 මිලියන 3 තිබ්බට මෙතන ගන්න මිලියන 2.25. ඒ ගන්න හේතුව මොකද? මේක මාසයකටම නෙමෙයි මේ මාස අවුරුද්දර නෙමෙයි මාස 9ක් ඉන්නනේ. මෙතන මේ 2.25 ගන්න. එතකොට මෙන්න මේ 2.25 තමයි මේ 100ට 6න් ගුණ වෙන්නේ. මිලියන 3 නෙමෙයි. හොඳට මතක තියාගන්න. මිලියන 3 ගුණ වෙන්න ඕන. එහෙනම් මෙයාගේ අවුරුද්ද සම්පූර්ණ අවුරුද්දක් වෙනවා 2022. 2022 සම්පූර්ණ අවුරුද්දක් නෙමෙයි. මාස 9ක්. ඒකයි මෙතන මිලියන 22යි මේ මිලියන 2.5 ගුණ කරන්නේ 100ට 6යි. 100 කියන දේ මෙතන උත්තරේ. මේ මං වැඩියට දායි යන්න හොඳ මෙයා. ඒක නෙමෙයි. දැන් හිතන්න මෙතන එනවා කියලා 17000. එතකොට පළවෙනි 100ට 6 යටතේ අපි ගෙවන්න ඕනේ ඉන්ලෑන්ඩ් රෙවනිව් ඩිපාර්ට්මන්ට් එක රුපියල් 17000. ඕක තමයි මේකේ තේරුම. දෙවෙනි හරියට දැන් මෙතන ඉතුරු වෙනවානේ 1300ක් ඉතුරු වෙනවා කියන්නේ. හරිද? 1300 ගෙවන්න කීයද? ඊවෙන් රේට් එක යටතේ 100ට 12 යටතේ. එතකොට මෙතන මම මෙතන 37000 කියලා ගන්නවා. මෙතනට එනවා 13000. එතකොට අපිට 3 මිලියන 3ට යන මුදල් ගණක් ඉතුරු වෙනවද? නැහැ. එතකොට ඉරි කැලලක් ගහව මේ දෙක එකතු කීයද? 50000යි. ඒකෙන් අපි අඩු කරන මොකද්ද?
ඇපිත් එක කීයද එතන 40000යි මේ ඇපිට් එකත් බලන්න ඕනේ ගෙවලා තියෙන්නේ මොකටද කියලා නේ මේ හදුවේ අපි 2000 කීයද 22 එකට මේ වගේම දිනා 2023 ට හරි මම මේක මඟනවා අනිත්‍යදින 2022 කේ ටැක්ස් ඉන්කම් එක ගන්න විදිය අවුලක් තියෙන කාට හරි අය බාරක් කියලා දෙන්න ඕනේ ෂේප්ද අවුල නැහැ ගණන් දෙන්න කියනවා හරි දැන් 2023 ට යන්නේ අමුතුම විදිහකට හරි ආ රාජිකේ කරන්නේ හා මම හරි ඔන්න ළමයි ආගම් දෙදාස් 23 මේ ආදායම තිබ්බා මේකෙන් චිල්ඩ්‍රන්ස් කේ এডুকেෂන් ෆීස් අඩු වෙන්නේ නැහැ සම්පූර්ණ ගාණව 2300 ක ටැක්ස් වෙනවා ඒකෙන් දැන් අපිට 2022 ට අදාළව බදු නිදහස් ආදායම කීයක් තිබ්බද කීයද තිබ්බ මිලියන 3ක් තිබ්බා ඒ වගේම බදු නිදහස් ආදායමක් තියෙනවා ඒ කියන්නේ ඒ ගාණ නෙමෙයි 2023 පැත්තට ඒ තියෙන්නේ ලක්ෂ 12යි කියද ලක්ෂ 12යි එතකොට අපිට ලක්ෂ 12 මෙතන දාන්න පුළුවන්ද බෑ ඒ හේතුව මාස 3කට විතරක් කැල් කරන්න ඉන්න එතකොට මෙතෙන් අපි දාන්නේ කීයද ලක්ෂ 3යි හරිනේ මාස 3ට ලක්ෂ 3යි එතකොට මෙතෙන් වෙනවා 1800යි කියන්නේ 1800ක් එනවා මේකට අපි කියන නම මොකද්ද බදු අය කළ හැකි ආදායම ඉංග්‍රීසි නම නම් මන් දන්නේ නැහැ මට මතක නැහැ හරි එතකොට දැන් අපි කිව්වේ මේකේ වෙනස් කතාව බදු අය කළ හැකි ආදායමේ පළවෙනි මිලියන 3 6යි දෙවෙනි මිලියන 3 12යි තුන්වෙනි මිලියන 3 10යි හැබැයි මේකේ මෙහෙම නෙමෙයි යන්නේ මේ කියන්නේ පළමු 125000 රුපියල් 6යි දෙවෙනි 125000 6යි මේ 12යි 12යි තුන්වෙනි 125000 18යි හතරවෙනි 125000 24යි ඉතුරු එක 30යි දැන් මෙතනින් අඩු කරගෙන 125000 පහයි නඩු කරන්න පුළුවන් 26යි තියෙන්නේ අපි ගත්තානේ 24 එතකොට තව මේකේ 125000 ඒ අවුරුද්දෙත් ඇපිට් ගෙවලා තියෙනවා නම් ඒ දෙක අඩු කරලා
මේ මෙතනට අපිට එන amount එකයි. ඒ කියන්නේ දැන් මෙතනට 10000ක් ආවනම් ඒ amount එකයි. මේ පැත්තෙන් amount එකක් ආවනම් 5000ක්. ඒ amount දෙක එකතු කරාට පස්සේ අපිට එනවා 2022 23 අවුරුද්දේ අපි tax ගෙවන්න ඕනේ Income and Revenue Department එකට 15000. හරිද? අයියෝ අර දැන් මෙතන එනවනේ මේ 18000 අඩු කරාට පස්සේ දැන් මේක උත්තර ටිකක් මම ගත්තේ. ඒ වගේ එකතු වෙනවනේ 50000යි කියලා. මේ ඇපිට කියවලා තිබ්බනේ 40000. එතකොට උත්තරේ වෙනසේ ඇත්තටම අපි ගෙවන්න ඕනේ 10000යි. කලින් මේ 40000ක් ගෙව්වා. අපි ගෙවන්න ඕනේ 10000. ඒ වගේම මේ පැත්තට දැන් උත්තර ගත්තාම එනවනේ 5000ක්. මගේ 5000 කියලා ගත්තේ නේද නිකන්. ඒතර 5000 ගත්තා මෙයා මේ අවුරුද්දේ ඇපිට කියවලා නැහැ කියලා හිතලා මේ මා මේ 2022 මාස 3ට 2023 මාස 2ට යා 5000ක් ගෙවන්න ඕනේ ඉන්ටර්න් රෙවනිව් එකට 2022 මාස 9ට යා 10000ක් ගෙවන්න ඕනේ සම්පූර්ණ අවුරුද්ද අපි 2022 23 ටැක්ස් ඒකනේ ඒක සම්පූර්ණ අවුරුද්දට යා 15000ක් ගෙවන්න ඕනේ මේ දෙක එකතු කරලා ඒක मेतन में दिए नवाने गाना तुंदा तुंसे पना आज एकिंग मिली है तूना काउंटर उधर रिलीफ में मिली है तूने मापे गाने बैरी हिंदा अभी गाने किए देदास देसीय पना है ये देदास देसीय पना था वहाँ सीएड हाई गाने टैक्स इन्हें नेता मेतन डे ने उत्तर इन्हें मैं देदास देसीय पना था वहाँ सीएड हाई टैक्स इन्हें मेतन डे ने उत्तर सीएड हाई टैक्स करो कर दी මෙතන දෙන උත්තරේ තමයි ටැක්ස් එක. පැහැදිලි නේද? නෑ ඔව් බය කරන්න දෙයක් නෑ. තවත් කියන්න. නෑ. එතකොට මේ ගන්න ඕන ටැක්ස් එක. ඊට දෙන්න. ඒ සේබුන් නෑ. මතරයි මේ මිලියන 4ක් තිබ්බ කියන සර් 2300 කට අඩු කරන්න පුළුවන් ඒක තමයි 3000 ටැක්ස් එක. 2300 අඩු වෙන්නේ කොහොමද? ඔව් ඉතින් බලන්න මිලියන 4 වෙන එක 1500 ඒක 2000 ටැක්ස් එක.
මේ ලකුණු කියද? ඕනි ලකුණු 20ක් 35ක් වගේ. ආ හරි නැතිනේ. එනවා යන්න. ඒක